කවුද කියන්නේ? යු වෙන්න කි මොනාද කියන්නේ? ඒගොල්ලන් කැමති නැහැ මීඩියාවට දෙන්නට. අයියේ? අයියේ කැමති නැත්තේ? ඒගොල්ලන් පාටික් ඉවෙන්ට් එකක් කරනවා ලබන බදාදා. ඉතින් ඒක නිසා ලබන බදාදා නිකන් කිසිදාක් දෙන්නට බැහැ. ඉතින් ඒක නිසා මම ඔයගලගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේක වාර්තා කරන්න එපා. අපිට ඔබතුමියගේ නෑ මුකුත් කියන්න බෑනේ මට. නෑ ඔබතුමිය මොකද්ද කිව්වේ කියලා කියන්න පුළුවන් සන්දේ. මම අපේ දුක් ගැනවිල ඉදිරිපත් කළා. එච්චරයි. ඔව් ඔව්. අපේ දුක්. ඒගොල්ලන්ගේ පිළිතුර ලබන සතියේ ලැබේවි ඔයගලන්ට. මොකද ඒගොල්ලන් ඒක ප්‍රසිද්ධ කරනවා කිව්වා. ඉතින් ඒක නිසා දැන් ඔබලන් යන්න මොකද මේගොල්ලන් එක අපි ගන්දුණු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒගොල්ලන් කියන දේ අහන්න ඕන. ඒගොල්ලන් ඇවිල්ලා තියෙන්නේ රාජකාරියකට. ඉතින් ඒගොල්ලන්ගේ රාජකාරිය ඉහළ මට්ටමේ අපි වෙනුවෙන් කරන්න ඕන. ඒක නිසා අපි ඒගොල්ලන්ගේ ඉල්ලීමට කන් දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ලබන සතියේදී බලමු. මොනාකත් කියන්නේ පා කිව්වා. ඉතින් ඒක නිසා ලබන සතියේ ඒගොල්ලන්ගේ පබ්ලික් ඉවෙන්ට් එක වෙනකන් අපි මුකුත් කියන්න බෑ. ඒක හොඳ නැහැ. මේක රාජතාන්ත්‍රික වැඩක් ඒගොල්ලන් කරන්නේ. ඒකෙදි අපි ඒගොල්ලන්ට සහයෝගය දක්වන එක තමයි ඒගොල්ලන් අපි වෙනුවෙන් ඇවිල්ලා ඉන්නේ. අපිට කරන්න පුළුවන්. ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. ඕ ඉතින් ඒක කියන්න බෑ. මොකද මම මේක අපි ඒගොල්ලන් සහ අපි සහයෝගයෙන් මේක කරොත් තමයි මේක සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ බෑ. එහෙම බෑනේ. ඒක හොඳ නෑ. ඒක වැරදි සදි. ඉතින් හරි ඒක හරි. ඒත් කොතනක හරි තැනක කිසියම් හෝන් නිල යමක් සිද්ධ වෙනවා නම් අපි ඒගොල්ලන්ගේ ආයතනයේ තියෙන විනය වලට ගරු කරන්න ඕන. ඒවට අපි ගරු කරන්න ඕන සහ ඒවට එකඟ වෙන්න ඕන. සාධනීය බලාපොරොත්තු තියෙනවා. සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අවුරුදු ගානකට පස්සේ ඒගොල්ලන් මේ ඇවිල්ලා තියෙන මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා. මම ඒක හරියට දන්නේ නැහැ. මම අද එළියේ හිටිය නිසා. හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් කරේම සිද්ධ කරලා තියෙනවද? මට දැනගන්න ලැබුණා අත්අඩංගුවට ගන්න නියමිතයි කියලා. මම දන්නේ අත්අඩංගුවට ගත්තද නැද්ද කියන එක තවම. දැන් මේ වෙනකොට CID එක සමහරට මෝෂන් දාලා නඩුව ගන්නවා. එතකොට මම දන්නේ නැහැ. පෞගේ දවස්වල සමහර තිබිච්ච ඒවා සම්බන්ධ. ඒක ගැන මම නඩුව සම්බන්ධව යම් යම් ප්‍රකාශ ටිකක් කරන් තියෙනවා. ඒක ඉදිරියේදී කරමු. ඔබතුමියට එක්සත් ජාතීන්ගෙන් බලපෑම් කරනවනේ. මං මෙච්චර කාලයක් කාගේවත් බලපෑම් වලට යටත් වෙලා නැහැ. ඒත් නෑ 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 බලපෑම් නෙමෙයි. කොතනක හරි මොනවා හරි ඒගොල්ලන්ගේ නිල තත්ත්වයක් තියෙනා නම් අපි ඒකට ගරු කරන්න ඕන. ඒ වඩ පාස වාගේද පාර? දිදි ඔයා යන්න. ඔයා යන්න. ඔයා කවුද? ඔයා UN එකේ කවුද? ඇයි මේ ජනතාව වෙනුවෙන් තියෙන UN එක මේ මහ ජනතාවට අදහස් දෙන ගැනීම නැති කරන්නේ? ඈ? දැන් හැමෝම යන්නේ UN එකේ පිහිට පතාගෙන මානව හිමිකම් යනවා. ඈ මාධ්‍යවේදීන් යනවා. එතකොට එක අවුරුදු මයිතන් 1999 න් පස්සේ තමයි මේගොල්ලන් මේ ලංකාවට එන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මේ අවස්ථාව. ඉතින් එතකොට ඒක නිසා ඒගොල්ලන්ගේ කාර්ය කාර්යාකාරව කරන්න උදව් කරන එක තමයි අපිට කරන්න පුළුවන් උපරිම. ඔබතුමී විශ්වාස කරනවා දැන් මේ මෙහෙම කරුණු වසංගල කළාම සාධාරණ ක්ෂේත්‍රය කියලා. මේ කරුණු වසංගල නැහැ. ඔබට කිසිම දෙයක් වසංගල නැහැ. ඒක ඒගොල්ලන්ගේ නීත්‍යානුකූල එළියට එනකම් අපේ ශබ්ද සහ සමහර ඒගොල්ලන් දක්වන්නේ මොනවද? UN එක කැමති නැහැ මේ දේවල් මීඩියා දැනගන්න. මොකද ඒගොල්ලන් මට බන්නේ මම තාම නෙක් කරන්නේ කියලා. ඒගොල්ලන් මට බන්නේ. ඉතින් මට ඒගොල්ලන් එක්ක වැඩ කරන්න ඕනේ.